සති අග පුවත්පතක සඳහන් කළා තිබුණා විල්පත්තුවේ නාවික හමුදා කඳවුරක් ඉවතට කියන ශීර්ෂය යටතේ වියාඩු කුලම් කියන නාවික අනුකණ්ඩය එයින් ඉවත් කිරීමට කටයුතු කරපු එක සම්බන්ධයෙන් ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙන ආකාරයෙන් මේ පුවත පළ කරලා තිබුණා. මෙහිදී අප පැහැදිලිවම දන්වා සිටියා මේ ප්‍රදේශයේ ආරක්ෂාවට නායක හමුදා විසින් කඳවුරු දෙකක් ස්ථාපිත කරලා තිබෙනවා. ඒ තමයි මුල්ලිකුලම් පිහිටි කඳවුර සහ සිලාවතුරු ප්‍රදේශයේ පිහිටි තේරපුත්ත කියන නායක හමුදා කඳවුර. ඉතින් මේ කඳවුරු අපි මෙම ප්‍රදේශ වලින් ඉවත් කරගන්නේ නැති බවත් අපි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් එවැනි පසුබිමත් තුළ අපි මාධ්‍යයට පැහැදිලිවම කරුණු අනාවරණය කිරීමක් සිදු කළා. මෙම වියාඩු කුලම් ප්‍රදේශයේ තිබෙන්නේ නායක හමුදා කඳවුරක් නෙවෙයි කියලා. මේ අක්කර 20ක භූමි ප්‍රමාණයක් තිබෙනවා. 2010 වර්ෂයේදී නායක හමුදා විසින් සිදු කළ මේ සුබසාධක ව්‍යාපෘතියකට භාවිතා කිරීමට තමයි අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ මෙම ඉඩම් අක්කර 26 නායක හමුදාට ලබා ගැනීමට කටයුතු කරේ. 19 වන දින අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එම භූමි ප්‍රදේශ ලබා දීමට නියමිතයි. මෙම භූමි ප්‍රදේශය ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ වෙනත් ව්‍යාපෘති සසඳා යොදා ගැනීමට දැනට සැලසුම් කර තිබු බවට අපට දැන ගැනීමට තිබෙනවා. මෙහි තිබෙන බැරෑරුම්කම වන්නේ මෙම පුවත පදනම් කරගෙන අප දුටුවා සමාජ මාධ්‍ය මේ ආකාරයෙන් සමාජයේ කැළමෙන විදිහට මේ පුවත් නිර්මාණය කරලා පළ කරනවා. මාධ්‍ය අපිට අවශ්‍යයි. නමුත් මේ ආකාරයේ වැරදි පුවත් වැරදි ආකාරයෙන් සමාජගත වුණාම මේවා තුලින් මේ ආකාරයට වෙනත් අරමුණු ඔස්සේ කටයුතු කරන පුද්ගලයන් මේවා වැරදි ආකාරයට පාවිච්චි කරලා විවිධ සමාජ කැළඹීම් ඇති වෙන තැනට මේවා ගෙන යාමට පුළුවන්කම තිබෙන බව මම මේ පෙන්නනවා. ඒ නිසා අප මාධ්‍යෙන් ඉතාමත් කාරුණික ඉල්ලීමක් අප කරනවා. අපගේ මේ සිදු කරන මෙහෙයු මේ වගේම මේ කරන ක්‍රියාකලාපයන්ට සහභාගී දක්වලා මාධ්‍ය නිසියාකාරව වගකීම ඉෂ්ට කරයි කියලා.